ශ්‍රීලංකා ඉදිරිපත් කරන දේශපාලන වැඩසටහනට අද අපි සම්බන්ධ වෙනවා නීතිවේදී සහ සමාජ ක්‍රියාකාරී නාගනන්ද කොඩිතුවක් මහත්මත් සමග අපි ඔබතුමාව අපේ වැඩසටහනට සුපුරුදු පරිදි සාදරයෙන් පිළිගන්නවා. මේ අවසන් ගුවන් ඉතින් නාගා මේ අත්‍යවශ්‍යම මේ අපි දන්නවා මේ දිනවල මේ රටේ බොහොම අවුල් වියවුල් තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. අපි දකිනවා නොයෙකුත් ප්‍රශ්න ප්‍රශ්න පිට ප්‍රශ්න ඉන්ධන ප්‍රශ්නයක් එහෙන් ඇවිල්ලා නැවක් ගිනි ගන්නවා. තව පැත්තකින් ජීවලයන්ට අතරමං වෙලා ඒ වගේම ජනතාව ඉතාම මාරු තත්ත්වයක ඉන්නවා. ඇත්ත වශයෙන්ම මේ දිනදා වේල කන්න බැරි තත්ත්වයක්. ඒ අතරේ රට වහනවා රට අරිනවා. ඉතින් මේ ඔක්කොම අතරේ මේක මහා විශාල ප්‍රශ්නයක්. ඉතින් මොකද්ද ඔබතුමා හිතන්නේ මේ අද මේ තියෙන තත්ත්වය ගැන මේ අපි මේ කතාවට ආරම්භයක් වශයෙන්? ඔබ ඔබ ගොඩක් දේවල් කතා කළා. ඔබ නැව ගැන කතා කළා, ධීවරයෝ ගැන කතා කළා. මම දැක්ක ඊයේ පෙරටුගාමින් ගිහිල්ලා ඒ සම්බන්ධව කරපු උද්ඝෝෂණයේදී ඔවුන්ට සලකපු කාර්යය හලකපු ආකාරය පොලිසිය ඔවුන්ගේ ධීවරින්ගේ කතාව ගැන ඔබ දැක්ක නැව ඒ ඒ සිද්ධියෙන් හැත්තරම අද ලංකාවත් ඒ නැව වගේම තමයි චිත්‍ර ගිලිමින් පවතිනවා. ඒ වගේම තමයි ගිනි ගනිමින් ගිලිමින් පවතිනවා. කටට හැබැයි මේක කියන්නේ අපි දැක්ක කොහොමද දැන් ධීවර ජනතාවට වෘත්තියක් නැහැ. ඒගොල්ලෝ අතරමා අල්ලපු මාළු විකුණ ගන්න බෑ. මිනිස්සු බයයි ගන්න. ඊළඟට ඔබ දැක්ක තල් මස් එතනින් ගියාම ඩොල්ෆින් ඒ වගේට තව කැස් බෑවෝ. අමාත්‍යවරු කියනවා රටට ලැජ්ජ නැතුව මුහුදේ මාළු මැරෙන්නේ මේ සත්තු මැරෙන්නේ බාර ගන්න නිසා කියලා. ලැජ්ජ නැතිකම බලන්න. දැන් අන්තිමට ඕක කියන්න වෙනවා. අපි ඉතා කෙටියෙන් ওই මාතෘකාව කතා කරමු. ඕකේ අන්තිමට චිත්‍රාල් මට ඔබ බොස්ටන් ඉඳලා කතා කරලා මට කැලිෆෝනියාවේ ඉඳලා ගෙන දුන්න මට ඩොකියුමන්ට් එක මම රිසර්ච් එක මම ස්ටඩි කළා. ඒකේ පෙන්නනවා ආපදා කළමනාකරණය කොහොමද පෝට් එක ඒක කොහොමද බලගන්නවන්නේ. ලංකාවේ හිමි දැන් නෑ චිත්‍රාල්. ලංකාවේ පෝට් එක බොහොම ඉස්සරහා ඉන්නේ ලෝකේ. මම කිව්වා ජපානයේ ටෝකියෝටත් වැඩිය වසරකට මිලියන ලක්ෂ 75කටදී අපේ පෝට් එකේ කන්ටේනර්ස් හැන්ඩල් කරනවා. නමුත් අපේ කිසිම කළමනාකරණ වැඩපිළිවෙළක් නැහැ. මොකද මොවුන් පුරුදු වෙලා තියෙන එදා ඉඳලා රට මංකොල්ල කන්න මිසක් රට ඉස්සරහට ගෙනියන්න නෙවෙයි. ඒක තමයි ඒ ගැන කතා කරන්න තියෙන දේ. හැබැයි මේ ගැන ජනතාවට අඬක් නගන්න විදියක් නැහැ. මේ රට කිසි කෙනෙක් අද නීතිය ආධිපත්‍ය ගරු කරන්නේ නැහැ. අධිකරණයත් අද බිඳ වැටිලා තියෙන්නේ. අධිකරණයත් කියනවා දැන් ඍජුව අධිකරණය කියනවා අපේ අධිකරණ ජනතාවගේ අධිකරණ බලය බල ගැන්වීම පාර්ලිමේන්තුව ග්‍රහණය තියෙන්නේ අපිට කරන්න දෙයක් නැහැ කියලා. මේක තමයි තත්ත්වය. ඔව් දැන් අපි පොඩ්ඩක් මම හිතන්නේ අපේ වැඩසටහන් පුරාම ඔබ සමග අපේ සාකච්ඡාවලදී අපි කතා කරපු දෙක දෙයක් තමයි මේ මහින්ද දේශප්‍රිය මහත්මයාත් සමග තියෙන මේ ප්‍රශ්නය විශේෂයෙන්ම මේ ජනාධිපති මැතිවරණය සම්බන්ධව. අපි දන්නවා ඔබතුමා මේ ඒ සම්බන්ධයෙන් යම් වැඩපිළිවෙලක් ඔහුට එරෙහිව ක්‍රියාත්මක කරන්න උමනාව තිබුණා. මම හිතනවා ඒ සම්බන්ධයෙන් අපි කැමැති ඔබතුමාගෙන් යම් දැනගන්න මේ මොකද්ද පවතින තත්ත්වය කියලා. විශේෂයෙන්ම අපි දන්නවා දැන් ඔබතුමාට දැන් විශේෂ මේ මැතිවරණ කොමසාරිස් හූල් මහත්මාගෙන් දිවුරු ප්‍රකාශයක් පවා ලැබිලා තිබුණා. ඉතින් දැන් මොකද්ද ඉදිරි වැඩපිළිවෙල ඔබතුමා මේ මහින්ද දේශප්‍රියට එරෙහිව කරන වැඩපිළිවෙල? අද උදේ චිත්‍රාල් ප්‍රොෆෙසර් හූල් කතා කළා. මම තමයි කතා කළේ. ප්‍රොෆෙසර් හූල් කියන්නේ ඔබ දන්නවා ඔහු මේ නීති ආධිපත්‍ය ගැන ඍජුව කතා කරනකොට ඔහුට කොටියා කියලා ඉතින් ඔහු නිහඬ කළා. ඔබට මතකයි. මේ අවස්ථාව වෙනකොට ඇත්තම කියනවා ওই සිද්ධියේදී මහින්ද දේශප්‍රිය නිකන් දැන් බිලි කොකට ඇමිනිලා වතුරේ දැන් උඩ අල්ලගෙන ඉන්න මාළුවෙක් වගේ දඟලනවා. හැබැයි මේ මාළුවා නාගන්නද පුළුවන් ගොඩට විසි කරන්න පුළුවන් කොකෙන් ගලවලා වතුරට දාන්න පුළුවන්. රටේ මහජනතාව කියන්නේ චිත්‍රාල් මේ වෙනකොට රටේ මහජනතාව ඕනම දෙයක් ඉවසන තරමට තමන්ගේ පෞරුෂය ආත්ම ගෞරවය ආත්ම අභිමානය මේ මොන කරන්නේ නැහැ. නිවටයි නියාලුයි හරි බයාදුයි ඒක තමයි මේ රටේ පුදුමාකාර විදිහට බිඳ වැටීම. මම කියන්නේ එක්ස්ප්‍රෙස් පර් නැව ඒක හරියට අර දෛවයේ සර්දම වගේ. ඒක තමයි ලංකාවට වෙන දේ තමයි මේ ගිනි ගනිමින් දියවත් වෙලා යනවා. මෙතනදී බලන්න හූල් මහත්මයාගේ ඇෆිඩවිට් එක මම ඔබට එව්වා. ඔහු කියන පැහැදිලිවම මේ බරපතල වංචාව. ඒ වගේම මහින්ද දේශප්‍රියම පිළිගන්නවා මේක කවදාකවත් ඔහුට ඉදිරිපත් කළේ නැහැ. ඒ වගේම හූල් මහත්මයා කියනවා මගේ කට වැදී මෙන්න මේ විදිහට. චිත්‍රාල් දිට්ඨපුර ඇති උට ඡන්දෙට ඉල්ලන්න බෑ. අනුග්‍රහතාව. මට විතර කියන්න ඕනේ නැහැ. ඒ වගේ අවස්ථාවකදී දේශප්‍රිය බැඳිලා ඉන්නා මෙතන කොමසමෙන් ඔහුව වහාම
ඔගේ ඇප්ලිකේෂන් එක නිෂ්ප්‍රභා කරන්න ඒ වැඩි. නමුත් නාම යෝජනාවේ දෙන අවස්ථාවේ කවුරුරි අභියෝගයක් ගත්තා නම් ඌ බැඳී සිටිනවා වහාම ඌගේ අපේක්ෂකත්වය එතනින්ම අවසන් කරන්න. නමුත් ඔහු රටටම බොරු කිව්වා. ඔහු මේ හූල් මහත්මයාගේ දියුණු ප්‍රසම නාගානන්දර දීපු හැටි එදාම කතා කරලා ඌ කිව්වා මම දන්නේ නැහැනේ. බලන්න කියන්නේ මේ කවුද කියන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියන්නේ. ඔහු මුළු රටම පාවා දුන්නා. කියන්නේ මැතිවරණයට ඉදිරිපත් වීමට නුසුදුසු අපේක්ෂකයෙකුට ඡන්දයට ඉදිරිපත් වීමට තමන්ගේ දුරේ පාවා දීලා මුළු රටම අනාථ කළා. හැබැයි චිත්‍ර. ඔබ දන්නවා අද මැද පෙරදිග අතමංගලයි ශ්‍රී ලාංකික පොරවැසියෝ සම්බන්ධයෙන් නඩුව ගෙනිච්චම ශ්‍රේෂ්ඨාධිකරණයට ජනවාරි 8 වෙනිදා. මම ඉල්ලුවා අනිත් ඔක්කොගේම සහයෝගය. මට මතකයි කවුද ජවිපී හිටියා කවුද ලේඩි කෙනෙක්. එයා තමයි ගොඩක් තොරතුරු රැස් කළේ මේ සම්බන්ධයෙන්. ඇය කතා කළා පොතේ මම අවස්ථාව කීපයකදී කිව්වා ඒ තොරතුරු දෙන්න. නමුත් අනු කුමාර ඇයව වැළැක්වුවා. ඒ නඩුව අධිකරණයට ගත්තේ කෙලිම චූදිතේ ඇවිල්ලා බගෞතර කරු ඇවිල්ලා කවුද ගෝඨාභය රාජපක්ෂ. අධිකරණය කිසිදු සාධාරණ හේතුවක් නැතුව ඒක නඩුව දිගින් දිගට අදිනකොට මම අධිකරණයට නඩුව තියාගන්න කියලා නඩුව ඉල්ලාස් කරගත්තා. මොකද රටේ මහජනතාව නැගිටින්නේ නැත්තම් කුහකකමට තන් මේ නාගලන්ද ඉදිරිපත් වෙනකොට ඇත්තටම මේක ජවිපේ විදිහට හැතුරුනේ කුහකකමට. ඔවුන් ඒ වෙලාවේ ඔවුන් ඉදිරිපත් වුණා නම් ඒක කරන්න තිබුණා. ඒකේ මම දැක්ක රටේ හැතිරෙන ආකාරය. ඒකද මේ නඩුවේදීත් මහජන සරෝජා පෝල්රාජ් කියන කාන්තාවේ ජවිපේ වෙනුවෙන්නේ තොරතුරු තිබුණේ. ඇය කතා කරලා පස්සේ ඇයගේ කට වැව්වා දෙන්න එපා ඔය තොරතුරු කියලා. ඒ වෙලාවේ මේක තමයි රටට වෙලා තියෙන හානිය. මිනිස්සු නැගිටින්නේ නැහැ. අර තමන්ගේ පුද්ගලික දේවල් එළියට අදගෙන එකට පෙනී හිටින්නේ නැහැ. ඒක නිසා මේ නඩුව වුණත් දැන් සියලුම තවතුරු ඉවරයි. දැන් පිටිෂන්, ඇෆිඩවිට් එතනින් ගියාම දැන් හුල්ගේ ඩොකියුමන්ට් ඔක්කොම තියෙනවා. මට තියෙන්නේ හුල්මේ අල්ලලා මහින්ද දේශප්‍රිය අල්ලලා ගොඩට කිසි කරන්න විතරයි. රටේ මහජනතාව ඔහු දන්නව නාගන්ද කියන්නේ කවුද අහුනොත් කිසිම සමාවක් නැහැ කියන එක දන්නව හොඳටම මහින්ද දේශප්‍රිය. ඒ වගේම තමයි මම රටේ මහජනතාවට කියන්නේ මෙතන ලොකු මේ ගරා වැටීම හම්බ වෙන්නේ නිහඬ වෙන්න එපා. දේශපාලන පක්ෂ අල්ලලා බිසි කරන්න. ඔබ දැක්කනේ පක්ෂ ඔක්කොම මේ වෙලාවේ නිහඬ වීටෝ පෙට්ටිය ඔබ දැක්කනේ කවුද සජිත් ප්‍රේමදාස අනුමත් දිසානායක මේ ඔක්කොම කට්ටිය මේ රට පාවා දුන්නා එදා ඡන්දය ගන්න අවස්ථාවේදී නාම යෝජනා ගන්න අවස්ථාවේදී මේ සියලු දෙනාම රට පාවා දුන්නා ඒක කිසි කතාවක් නැහැ උන් ඒක දන්නවා ඒක තමයි දැන් කියන්නේ මේ මට සජිත් ප්‍රේමදාස කියන්නේ ඔබතුමා කියන්නේ මම අහගෙන ඉන්නම් කියලා දැන් ඔක්කොම පාවා දෙලා තියෙනවා ඉතින් මේක නඩුව අධිකරණයට ගන්න එක ඉතා සුළු දෙයක් මහජනතාවගේ පෙළගැස්මක් නැත්තම් මේ නඩුව මම ඉදිරියට ගන්නේ නැහැ චිත්‍ර. දැන් ඔබ එහෙම කිව්වර දැන් ඇත්තට අපි දකිනවා දැන් අපිට නිකන් ප්‍රවෘත්ති මාධ්‍ය විශේෂයෙන් සිරස වගේ මාධ්‍යවල තියෙන ප්‍රවෘත්ති දිහා බැලුවම ජනතාව මේ උද්ඝෝෂණ කරනවා ජනතාව මේ පෝල් වලගෙන සටන් මේ පාර්ට් බැලලා තියෙනවා මම කියන්නේ ඒක එයා ජනතාවට එක පැත්තකින් යම් යම් සීමා තියෙනවනේ මේ සංචරණ නීති හමුවේ ඉතින් ඒ හමුවේ වුණත් ජනතාව යම් ආකාරද ඉදිරියට එමින් තියෙනවා නේද ඒක මම නෑ නේ චිත්‍රා මම ඊයේ දැක්කා ජවිපේ කවුද හඳුන්නේත් කියනවා හේන ගිනි ගත්තට පස්සේ පුළුන් හොයන්න එපා කියලා හොඳම කතාවක් ඔහු කිව්වේ කවුද හේන ගිනි තිබ්බේ ජවිපේ පෙරටු ගාමින් එක්සත් ජාතික පක්ෂය මුළු රටම පාවා දීලා දැන් ගෝඨාභය කරන දේ අර ඔබ අපි දන්නවා අපි පුංචි කාලේ අර පැපල් ගහේ පැපල් බටේ අරගෙන අපි අර සබම් පේන කුඹලා අරනකොට අපි බෝල එනකොට ඒ බිඳින්නේ දැන් මේ ගෝඨාභයගේ බෝල බිඳින එක තමයි ජවිපේ විනෝදාංශය වෙලා තියෙන්නේ. රටම පාවා දීලා දැන් කියනවා හේනේ පුළුන් හොයන්න එපා කියලා. ඔවුන් තමයි මේකට වග කියන්නේ. ඒ කියන්නේ ජනතාවට මේ කරපු අපරාධය නිසා ඡන්දේදී දැන් ඇමරිකන් පුරවැසි ඉන්නවා ජනාධිපති පුටිය වාඩි වෙලා. හරි ඔක්කොම නිහඬයි. දැන් කෑ ගහන ඔන්න පෙට්‍රල් මිල වැඩි කළා. දැන් කෑ ගහනවා මේ මේ සිද්ධිය මෙන්න එතනෝල් මොකද්ද මේ මේ මොනවද ඉන්ජෙක්ෂන් එකනොත් ඔය කොරෝනා එන්නතනොත් එකකට ඩොලර් 5 ගානේ වංචා කළා. මේක ගොඩක් දේවල් දැන් කතා කරනවා. සීනි ගැන කතා කරනවා. මේ ජවිපේ දැන් ඔයගොල්ලන්ට ඕන ඇත්තම කියනවා නම් චිත්‍රාලේ ඔයගොල්ලෝ දඟලන්නේ කොහොම හරි 3-4 කරගන්න පුළුවන්ද කියන එක මිස රට ගැන කිසිම හැඟීමක් නැහැ කියන එක මම මේ රටට කියනවා මේ රටේ ජනතාවට විශේෂයෙන්. ඔය 3 නෙමෙයි 97ක් ඉන්නවනේ. අන්නේ ඒ අයට කියනවා මේ රටේ ක්‍රියාත්මක වන දේශපාලනේ සම්පූර්ණයෙන්ම දූෂිතයි. පක්ෂ 3ම එකයි. ඔක්කොම දූෂිතයි. ඔක්කොම ව්‍යාජයි නිර්ව්‍යාජව රටේ මහජනතාව වෙන නියෝජනය කරන කිසිම දේශපාලන පක්ෂයක් ලංකාවේ නැහැ කියන එක මම නිර්භයව කියනවා. දැන් අපි මේ අද කතා කරන දවසේ මේ ජූනි 23 වෙනිදා නාග මේ
අපේ පාර්ලිමේන්තුවේ ලොකු සිද්ධියක් වෙන්න නියමිතයි. මේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුව සම්ප්‍රාප්ත වෙන්න නියමිතයි. මං හිතන්නේ අද දවසේ දැන් අපි දන්නවා මේ ඔහු සාමාන්‍යයෙන් දැන් ජාතික ලයිස්තුවක් තියෙන ජාතික ලයිස්තුවෙන් පුද්ගලයන්ව නියෝජනය මේ පාර්ලිමේන්තුවේ වන්නනේ පක්ෂය වෙනුවෙන්. නමුත් දැන් මේ පෙරදුණු අපේක්ෂකෙක් හැටියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවේ එන්නේ. මොකද්ද ඔබ හිතන්නේ මේ නීතිමය පැත්ත එක පැත්තක්? මම හිතනවා මම කැමති ඔබතුමාෙන් දැනගන්න මේ නීතිමය පැත්ත, ඒ වගේම සදාචාරාත්මක දේශපාලන වශයෙන් චිත්‍රාල්. මේක සදාචාරාත්මකව බැලුවොත් මම දන්නවා රනිල් වික්‍රමසිංහට ඇඳුම් නැතුව තමයි පාර්ලිමේන්තුවට එන්න වෙන්නේ. ඒ මිනිසුන්ට හැබැයි ලැජ්ජ නැහැ. ඔබ දැක්කනේ 2015 දුන්න රජය රාජපක්ෂලට දඬුවම් කරන්න කියලා ඔහු ඕන් එකට එකට එක යහන්නේ සැතපෙලා රටම පාවදු. හරිද? දැන් ඔබ අහපු ප්‍රශ්නේ ඔබ හැම නීතිමය හා සදාචාරමය. මේ ප්‍රශ්න දෙක ඇති චිත්‍රාල් මේ රටේ ජනතාවට මොකද ඔබ හැවිල රනිල් වික්‍රමසිංහගේ සිද්ධිය හා ඒ වගේ මහින්ද දේශප්‍රියගේ සිද්ධියෙන් මුළු රටටම බුද්ධිමත් ජනතාව තේරුම් ගන්නවා මේ පක්ෂ තුනම එක කුණු ගොඩේ දවල්ට රණ්ඩු වෙනවා රැයට හොරකම යන මිනිස්සු කියලා. මේ පක්ෂ තුනම හරිද? මේක දැන් කටවහගෙන හිටියන්නේ කොයිකේද දේශප්‍රියගේ කතාවේදී ගෝඨාභයගේ කතාවේදී අනු කුමාරගේ කටට දිබ්බෙන් දාලා තිබුණා. හරිද? ඊළඟට දැන් මෙතනදී බලන්න මෙතනදී අනු කුමාරලා බලාගෙන ඉන්නවා. මම දැක්ක කාටුන් එකක් ඇඳලා තිනවා බර කරත්තයක් ඇඳගෙන යනවා අනු කුමාර දිසානායකයි සජිත් ප්‍රේමදාසයි. ඒතකොට කරත්තේ උඩ ඉන්නවා කවුද? රනිල් වික්‍රමසිංහ අතේ පොහට්ටුවේ කොඩියක්ද මොකද්ද තියාගෙන ඉන්න එකක් තියෙනවා. මේක ඇත්ත ඒක හරිම ලස්සනට ඒක රටට පෙන්නුම් කරන රටේ දේශපාලනය. ඒකෙන් හොඳටම මේ රටේ ජනතාවට තහවුරු කරනවා මේ පක්ෂ තුනම කැමති හොරෙන් කුණු කන්න. හරි, අරගොල්ලෝ නම් ප්‍රසිද්ධිය කරනවා මේගොල්ලෝ හොරෙන් කනවා. මම ඊයේ තර වැඩසටහනකදී කිව්වා මට කවුද කිව්වා මට මේ මෙතන ඉස්සරහා වාඩි වෙලා රනිල් කවුද අර රංජන් රාමනායක කිව්වා දවසක් ඇවිල්ලා ওই පර්මිට් කේස් එකේදී සර් මම පර්මිට් එක සර් මම දැනගෙන හිටියේ නෑ විකුණනකොට මේක නීති විරෝධී කියලා. මම පර්මිට් එක මිලියන 22ට වික්කේ මිලියන 20 පර්මිට් එකෙන් මිලියන 33 හොරගම් කරනවා චිත්‍ර. නමුත් මම පර්මිට් එකේ සල්ලි වියදම් කළේ රටේ පොදු යහපතට මගේ ඡන්ද දාගන්නට කියලා. ජවිප කට්ටියත් ඕකම තමයි කියන්නේ. ඒගොල්ලොත් පර්මිට් එකේ සල්ලි ගිම්මට දාගෙන දැන් කියනවා චිත්‍රාල් අපිත් ඒ සල්ලි වියදම් කළේ පොදු යහපතට කියලා. ඒක කියනකොට ඒකෙන් පෙන්නන මෙතුන මේකයි. රනිල් වික්‍රමසිංහගේ සිද්ධියේදී ඇයි අනුර කුමාර දිසානායකට කතා කරන්න බැරි? මම දැක්ක ඊයේ මට කැනඩාවෙන් එක්කෙනෙක් කතා කරලා කියලා දෙනවා. අර අරිදේව ස්වාමීන් වහන්සේ මහාචාර්යවරයා කිව්වා ජවිපෙට කවදාවත් මේ රටේ නූසන්න බෑ. මොකද ඔවුන් බෞද්ධ දර්ශනේ ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කියනවා බෞද්ධ දර්ශනේ කොමක් කියලා. ඒ කියන්නේ මේ මොකද වනචාරීද ලස්සන වචනයක් පාවිච්චි කරනවා. ගෝත්‍රික ආගමක් කියලා. හරිද? එහෙම කතා කරන අයට කවදාවත් උළුසන්න බෑ කියලා ඒ ස්වාමීන් වහන්සේ කතා කරනකොට අර නලින්ද ජයතිස්ස ස්වාමීන් වහන්සේට කතා කරලා කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ එහෙම අපිට කියන්න එපා කියලා. මට කතා කරලා කිව්වා. ඊළඟට ඔබේ ඊයේ මට කැනඩාවෙන් කතා කරලා කියනවා ඒත් ඇවිල්ලා කවුද තවත් මන්ත්‍රීවරයෙක් ඒත් කතා කරලා කියලා දෙනවා ඔයාලට මට කියන්න කියලා තන් ජවි පෙට මේ විදිහට පහර දෙන්න එපා. ප්‍රශ්නේ මෙන්න මේකයි චිත්‍රා. මේ ප්‍රධාන පක්ෂ දෙකේ කරපු කුණු වැඩවලින් 90%ක් ජවි පෙට සම්බන්ධයි. ඉතින් මොකද්ද කරන්නේ ජවි පෙ ආරක්ෂා කරන්න පුළුවන්ද? බෑ, තුනම එකයි. ඔබ දැන් අහපු ප්‍රශ්නේ ජාතික ලයිත්ව කියන්නේ චිත්‍රාල රටේ නීතිය. මම ඔබෙන් යම් ප්‍රශ්නයක් අහනවා. ඔබට පුළුවන් USA වල මිනිස්සු කණෙන් ඇදලා එළියට දාපු එක්කෙනෙකුට එන්න පුළුවන්ද පාර්ලිමේන්තුවට? පුළුවන්ද? එහෙම එහෙම ප්‍රතිපාදන නැහැනේ පාර නීතිය. එන්න පුළුවන්ද? ජනතාව ඉවසයිද? බෑ. ඔව්. බෑ. ඒක ඔහෙත් එහෙමයි, එංගලන්තෙත් එහෙමයි, යුරෝපේ වුණ රටක එහෙමයි, මම ඕස්ට්‍රේලියාව, නව ශ්‍රීලන්තේ, ජපානේ, ලෝකේ දියුණු රටවල් වල හිතන්නවත් බැරි වැඩක් මේ ලංකාවේ වෙනවා. රටේ නීති ආණ්ඩුව්‍යවස්ථාවේ කිසිම තැනක නැහැ. ඔක හඳුන්වා දීපු නීතියේ කිසිම තැනක නැහැ. පාර්ලිමේන්තුව 3/2 බහුතරයෙන් සම්මත කරලා ගැනලා සම්මත කරපු නීතිය කිසිම තැනක නැහැ. පරදේශ මිනිසුන් පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. ඒ ගැන මම දීර්ඝ විමර්ශනයක් කළා 2015 දී. ඒකේ තියෙනවා මම මේක බටින් වලට දැම්මා. රටේ නීතියක් වන්ද නම් යම් පළත් සංශෝධනයක් ඒක තියෙනවා අවස්ථා අවශ්‍යතා දෙකක්. එකක් තමයි චිත්‍රාල් පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නම් 3/2 සම්මත විය යුතුයි. තව දේවල් තියෙනවා මම කතා කරන්නේ. ජනතාව සම්මත කරපු අවස්ථා තියෙනවා. ඔබ දන්නවා ඔය එන්ට්‍රෙන්ච් ප්‍රොවිෂන් පාර්ලිමේන්තුවට සම්මත කරන්න බෑ. ඒවට අනිවාර්යයෙන්ම ජනතාව සම්මත කළ යුතුයි. නමුත් පාර්ලිමේන්තුවට සම්මත කරන්න පුළුවන් දේවල්
entrance provisions violate කරන්නේ නැති නීතියක් නම් මම මේක simple singling කියන රටේ ජනතාවට තේරුම් ගන්න අවශ්‍යතා දෙකක් තියෙනවා එකක් පාර්ලිමේන්තුවේ 3/2 එකකින් සම්මත විය යුතු බවට කතානායකවරයා ඒක ඒක ඒ ඡන්දය ඉවර වෙලා ඒක ඇන්සර් දෙක රෙකෝඩ් කරන්න ඕනේ වාර්තා කරන එක දෙවනි එක තමයි චිත්‍රාල් කතානායකවරයා ඒක සාතික කළ යුතුයි ඒ කියන්නේ පාර්ලිමේන්තුව සම්මත කරලා කතානායකවරයා සහතික නොකළොත් ඒක රටේ නීතිය වෙන්නේ නැහැ. අනිත් අතට පාර්ලිමේන්තුව සම්මත නොකරපු දෙයක් කතානායක වෙනම මොන හරි කොලයක් ගෙනල්ලා සහතික කළාට ඒක නීතිය වෙන්නේ නැහැ. ඒක ආණ්ඩුක්‍රමයක් තමයි තව පැහැදිලිවම කියන 82 වෙනි ව්‍යවස්ථාවේ 5-6 කියන එකේ එහෙම දෙයක් කළොත් ඒ රටේ නීතිය නොවන්නේය. එසේ අර්ථ නිරූපණය නොකළ යුත්තේය. එසේ තීරු නොගත යුත්තේය කියන එක පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වනවා. හරිද? එහෙම තියෙනකොට කොහොමද මේක කළේ අපේ අධිකරණයක් දැන් මෙතනදී අසරණයි කොහොමද මේව දෙයක් කළේ මේක අද මේ ඇවිල්ලා මේ කට්ටියපත් කළාට මෙතන රටේ නීතියක් නැහැ කියන එක මම ඔබට තහවුරු කරන්න ඕනේ රටේ පැහැදිලිවම කිසිම තැනක නීතියක් නැහැ පරිදිච්ඡයට පාර්ලිමේන්තුවට එන්න ජාතික නැහැ හරි මේක බලන්න මේ අවස්ථාවේදී මොහු එන්නේ අනිත් දේශපාලන පක්ෂ ඔක්කොම ඉවසන මුළු රටම ජනතාවගේ කටට ටේප් එකක් දාලා වහලා තියෙනවා දැන් මේක තමයි මම ඔබට කිව්ව ඉස්සෙල්ලා ජනතා විමුක්ති පෙරමුණත් පොහොට්ටුවත් ඒ වගේම මල් මොකද අනිත් එක ටෙලිෆෝන් එකත් මේ ඔක්කොම එකම ගුලියක එකම කුණු ගොඩක් කියන එක තහවුරු කරන්න හොඳම නිදර්ශනය තමයි ඕන නඩු දෙක මොකද ජාතික නැතිවෙන් රණින් එනකොට වැළඳ ගැනීම මල් මාල දාලා වැළඳ ගන්න ඉන්නවා කට්ටිය ඔබට මම කියන්න ඕනේ මේ අවස්ථාවේ රටේ මහජනතාව ඇත්තටම මේව දන්නේ නැහැ මිනිස්සු හිතන්නේ මේගොල්ලෝ හරි පාරිශුද්ධය කියලා අනිත් කට්ටිය. ඔබට මතක ඇති ජනාධිපති බලතල පවරන්ට රනිල් වික්‍රමසිංහට 50 සංශෝධනයක් ගෙනාවා. ඒ ගෙනාවෙත් ජනතා විමුක්ති පෙරමුණ. හරි. ඔබට මතක ඇති වරක් අධිකරණීය ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම යටපත් කළා. දෙප් මහත්මයා සම්මත කළා නීතිය ඔය ඡන්දය කල් දැමීමට උත්සාහයක් ගත්තා 1917. 2017 අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මේ අනුර කුමාර දිසානායකත් එක්ක එකතු වෙලා ඡන්දය අධිකරණ තීන්දුව කානුවට විසු කරලා ඡන්දය කල් දැම්මා. ඔබට මතක ඇති පළාත් සභා ඡන්දය 2017 සැප්තැම්බර් මාසේ තියන් තිබුණා. එතනදී මම මුළු රටටම පෙන්වුවා මොයි මේගොල්ලෝ මහා බරපතල වංචාකාරයෝ ටිකක් කියලා. මම කිව්වේ ඒකයි මට කරන්න දෙයක් නැහැ. නඩු අල්ලගන්න බරපතල වංචාවලින් 90%ක් ජවිපේ සම්බන්ධ නම් මට කරන්න දෙයක් නැහැ ඒකට චිත්‍රාල. ඒ අවස්ථාවේදී ඔහු මට කතා කරලා කියනවා මේක රටට කියන්නේ එපා. කවුද කියන්නේ අනුර කුමාර දිසානායක මම ඒක දිනේ වෙලාව ඔක්කොම දාලා දූෂණ කොමිටුවට දුන්නා ඕන් සියලු දෙනාම මම චාර්ජ් කළා ඒක මොකද අධිකරණයේ ස්වාධීනත්වයේ සම්පූර්ණයෙන්ම ඕන් නැති කළා ස්වාධීන අධිකරණය දැන් මේ සිද්ධියේදී මේ වෙච්ච හානිය අද මුළු රටම නිහඳයි අද මෙයා එන්න හදනවා ජාතික ලැහැත්තෙන් පාර්ලිමේන්තුවට කවුද එන්න හදන්නේ රනිල් වික්‍රමසිංහ රටම නිහඳයි කවුරුත් කතා කරන්නේ නැහැ ජනමාධ්‍ය ඔක්කොම නිහඳයි දේශපාලන පක්ෂ ඔක්කොම නිහඬයි. ඒ කියන්නේ දැන්වත් මේ රටේ ජනතාව තේරුම් ගත යුතුමයි අපි යන්නේ වැරදි ගමන. ඒක මම කියන මේ රටේ ජනතාවට එකම දේශපාලන පක්ෂයක් පිළිගන්න එපා. මේ ඔක්කොම බොරුකාරයෝ වංචාකාරයෝ කියන එක මම ඍජුවම කියනවා. මොන්ට දෙන ලොකු තර්ජනයක් නාගානන්ද ඒක ඉඳ උත්සාහ කරනවා දිගින් දිගටම නාගානන්ද හට මඩගාලේට විනාශ කරලා. ඒක කරන්න බෑ චිත්‍රාල. ඒක බොරු වැඩක්. ඔහු තමයි ඒකට සංවිධායකයෙක් ගොඩක් අය දාලා තින්නේ තනු කුමාරමයි. නමුත් ඒ ඔක්කොම ටික එළියලා ගන්න. මම දැක්කා රජිතේර කියන නාගානන්ද ඔවුන්ගේ නායකයටම වුණ ඔබට මතකද කියන පිස්සෙක් කියලා කිව්වා. දැන් නාගානන්දට කියන්නේ ඒක තමයි. මම දැක්කා ඒක මම දැම්මා. කවුද විජිතේර කියන මේ කවුද මේ පිස්සෙක් නේ කියලා කියන විජිතේර. එහෙම කියන තරමට බිඳ වැටිලා තියෙනවා. මේ එක චෝදනාවකටවත් උත්තරයක් දෙන්න බෑ. ඉතින් මම කියන්නේ මේ රටේ ජනතාවට ඔබ නැගී සිටින්න. ඍජුව නැගී සිටින්න මාතෘභූමියේ පෙරට දමන්න මේ දේශපාලන පක්ෂ එකක්වත් පිළිගන්න එපා මොන් ඔක්කොම ලොකු ප්‍රෝඩාව කරන්නේ ඔබව අනාථ කළා අද අපිට විදේශ ණයවල වාර්ෂික පොලිය ගෙවා ගන්නවත් අපිට බෑ ඒකට යනවා බංග්ලාදේශ රට කියලා $200 million ගත්තා දැන් ඊළඟට එයි ඉතියෝපියාවටත් එයි මාතෘභූමිය ඔබේ ඇස් පණ අපිට අර එක්ස්ප්‍රස් වර්ල් නැව වගේ ගිනි ගනිමින් අද ගිලියන විවේචනය කරන්න එපා ආදි වශයෙන් කියලා දැන් ඇත්තටම දැන් අපි කතා කරන ඒ සම්බන්ධයෙන් දැන් අපි දන්නවා මේ
විශේෂයෙන්ම මේ අවස්ථාවේදී විපක්ෂයක් හැටියට විපක්ෂ මේ කණ්ඩායම හැටියට එකතු වෙලා ඉන්න අවශ්‍ය වෙලාවක් තියෙනවා. මොකද රජය කරන වැඩ හැමුවේ ජනතාව අසරණ වෙලා ඉන්න වෙලාවක් නේ. ඉතින් අතකොට දැන් විපක්ෂයක් ඕනනේ, චිත්‍රාලයකට විපක්ෂයක් ඕන. විපක්ෂය කියන්නේ ආණ්ඩුවට මුක්කු ගහන එක නෙවෙයි. දැන් ඒකට හොඳම නිදර්ශනේ දැන් මේ දැන් රනිල් වික්‍රමසිංහ පිටිපස්ස දොරෙන් පාර්ලිමේන්තුවට රිංගනවා නීති විරෝධීව. ඔහුව බදා ගන්නවා නම් ගිහිල්ලා, ඔහුව වැළඳ ගන්නවා නම් ගිහිල්ලා, මේක විපක්ෂයක් නෙවෙයි. ඊළඟට රනිල් වික්‍රමසිංහ පැත්තකින් තියන්න, ඊළඟට ගිහිල්ලා ගෝඨාභය නීති විරෝධීව ජනාධිපති පුටුවේ වාඩි කරන්න රනිල් වික්‍රමසිංහ එතනට ගේන්න සජිත් ප්‍රේමදාස අනුරු කුමාරලා ඔක්කොම ඒක හිටියනම් ඔවුන් විපක්ෂයද? ඔවුන් විපක්ෂයක් නෙමෙයි. ඔවුන් මේ එකම කණ්ඩායම දවල්ට මං එක ඇගිව රණ්ඩු වෙනවා මහජනතාවට පෙන්න, රෑට එක දොර තම යනවා කියලා. ඒ කියන්නේ මේ රටේ විපක්ෂයක් බිහි විය යුතුයි කියන එක මම පිළිගන්නවා. හැබැයි ඒක අනිවාර්යයෙන්ම නිර්ව්‍යාජ නේද? මහජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී හිටින රටේ නීති ආධිපත්‍ය අධිකරණයේ ස්වාධීනත්වය ගරු කරන විපක්ෂයක් විය යුතුයි. එහෙම එකක්වත් ලංකාවේ නැහැ. ඒ කියන්නේ මේ නාගරද කවුරු යෝජනා කළත් දැන් කිව්වනම් සජිත් උත් කිව්වා පහුගිය ජනපාලනයේදී මෙතනදී ඔවුත් එක්ක එන්නේ. ඊළඟට තව කට්ටියක් කිව්වා වෙන වෙන මම ඒව 100% ප්‍රතික්ෂේප කරන්නේ නාගාලන්ද ආදී මේ දේශපාලනයේ වෘත්තියක් කරගන්නවත් බිස්නස් එකක්වත් කරගන්න නෙමෙයි. මොහු උත්සාහ කරන්නේ කෙසේ හෝ මාතෘභූමිය මේ රටේ මේ 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 ඛේදවාචකෙන් ගලව ගන්න. තරුණයෝ අපේ රටේ දෙමව්පියෝ දරුවන්ගේ තියෙන දේපළක් අමන්න තියෙන දේ විකුණලා සුපර් මාකට් එකක වැඩ කරන්න පිටර යවන්න උත්සාහ කරනවා. මෙච්චර සුන්දර රටක්, මෙච්චර සම්පත් තියෙන රටක් පල් හොරු ටිකක් විනාශ කරන්න බැරලා ඔබ විපක්ෂයක් ගැන කතා කරනවා. ඇත්තටම විපක්ෂයක් නැහැ. මම දැන් මේ වෙලාවේ රටට දෙන පණිවිඩය මෙච්චරයි. විපක්ෂයක් අපි හදමු. ඉස්සෙල්ලා ඔබ ඔය කඳවුරු තුනේ ප්‍රාණාපකාරුවන් වෙන එකකින් ගැලවෙන්න. ඔය තුනම කරන්නේ බලපත්‍ර වංචාවක්. මොවුන් මේ සිද්ධි දෙකේ ඊට වැඩි හොඳ දෙයක් නැහැ. මහින්ද දේශප්‍රිය සිද්ධියේදී හැඟවීම සැඟ වෙලා ඒ වැඩේ කට්ටාරින්නේ නැහැ. තුනම එහෙමයි. සජිත් ප්‍රේමදාස කට්ටාරින්නේ නැහැ. අනුර කුමාරගේ වචනයක් කියන්නේ නැහැ. මේකත් එහෙමයි. විතරදී වෙනවද මොනවද නිසාද මේ එනවා පිටිපස්ස දොරෙන් හොරෙන් පාර්ලිමේන්තුව සම්මත කරපු නැති නීතියකින්. ඒ එනකොට මෙතනදි සම්පූර්ණයෙන්ම කටපියාගෙන ඉන්නවා මේගොල්ලෝ. ඒකින්ද මෙතනදි සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායකත් එතනින් ගියාම පොහොට්ටුවත් මේ ඔක්කොම එකයි. අද රටේ මහජනතාව හැමදාම මේක චිත්‍රපටියක් වගේ. ඔබ දන්නවා චිත්‍රපටියක දෙන්න රණ්ඩු වෙනවා, අරෝමයක් කරගන්නවා, ඊපස් පිටිපස්ස ගියාම මේක එතනින් ඉවරයිනේ. චිත්‍රපටියෙන් පස්සේ ඒ කතාව ඉවරයි. මේ චිත්‍රපටියට අපේ රටේ මිනිස්සු හැමදාම රැවටෙනවා. මම මේ උත්සාහ කරන්නේ නාගලන්දාවේ මේ ශ්‍රී ලංකාවට නැවත. ඇයි ඌට මොකද බ්‍රිතාන්‍යයට බැරිද? ඇයි ඌ ඔක්කොම කැප කළා මෙතෙන්ට ආවේ? මේක මොනවාරි කළා මෙතනට ගලවන්න ඕන. ඒක ගලවන්න මිනිසුන්ගේ ඔළුවට දාන්න ඕන. මිනිසුන් ටික අන්ති වෙලා ඉන්නේ. ඉතින් මේ ඔහුව මේ කුණු ගොඩට තල්ලු කරන්න හැදුවට ඒක වෙන්නේ නැහැ කවදාවත්. ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඒක තමයි මට පැහැදිලිවම කියන්න ඕනේ මේ රටේ ජනතාවට ඉස්සෙල්ලාම මාතෘභූමිය පෙරට තමයි. ඉස්ලාම රටේ නීතිය ගරු කරන්න. ඒ වගේම නීතිය සදාචාරයේ සભ્યත්වයේ වෙනුවෙන් පෙනී හිටින්න. අධිකරණයේ මේ ග්‍රහණයෙන් ගලව ගන්න. අද අධිකරණයේ දණින් වැටලා තියෙන්නේ. ඔබ දැක්කන්නේ 20 වෙනි අත්තා සංශෝධනයක් ගෙනකොට ඔබට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ කිව්වා මම රටේ නීතිය ආධිපත්‍ය වෙනුවෙන් පෙනී හිටිනවා. මමත් රටේ මහජනතාව වගේ ඔහු කිව්ව නීතිය ආධිපත්‍ය කියන එක ඒක තේරුමනේ. තේරුම ඇයිලා සාමාන්‍ය පුරවැසි එක රාජනායකයා නීතිය හමුවේ එකයි. මම අධිකරණයේ ස්වාධීනත්වයේ 100% ගරු කරනවා. එහෙම කළේ නැත්නම් අධිකරණයේ තමන් හමුගේ දලගස්සුවා. ඊළඟට නිදහස සාධාරණ මෙතිවරණ කතා කරපු මිනිස්සයා මෙතිවරණ කොමිසම තමන්ගේ දිලි දලගස්සුවා. ඊළඟට ප්‍රසම්පාදන කොමිසම නැති කරලා ඉවරලා ඊට පස්සේ දැන් වාහන 225ක් ගේනවා කාගෙන්වත් අනුමැතියක් නැතුව රට හිඟමනේ වැටලා කහ කෑල්ලක්වත් ගේන්න දුන්නේ නැහැ. ඉඟුරු කෑල්ලක් ගේන්න දුන්නේ නැහැ. අර 3 wheeler එකකට අවශ්‍ය රේසර් එකක්වත් ගේන්න දුන්නේ නැහැ. දැන් මෙතන බිලියන් ගාණක් වියදම් කරලා පොදු සම්පත් බිලියන 3ක් මේ 225 සංසන්න. ඉතින් මෙතන ඔහු කරන්නේ ලොකු ප්‍රෝඩාවක්. දැන් මේ රට දැන් ඇවිල්ලා දැන් නැවේ උඩ කැලේ යන්තම් පේනවා සිතරාල. මේක තමයි ඇත්ත කතාව. මාතෘභූමියේ තත්ත්වය මේකයි. ඉතින් මේ නාගනන්දර දොස් කියලා වැඩක් නැහැ කවුරු වුණත්. මට එක දෙයක් කියන්නවා. ඊයේ පෙරටුගාමින් කට්ටිය මම කොහොමද මේ වැඩේ කිව්වේ නැහැ. පෙරටුගාමින් මට පැහැදිලිවම ඇත්තට අපි නම් අවංකව ඒක දැනගෙන හිටියේ නැහැ. ඔවුන්ට ඊයේ පහර දෙනකොට මං කිව්වා නෑ ඔකට එහෙම බෑ. ඔබේ අයිතිය ඒක. මේ රටේ පොරවැසියන්ගේ අයිතිය, මූලික මිනිස් අයිතිය, කතා කිරීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ප්‍රකාශනයේ නිදහස, ඒ වගේම රැස්වීමේ නිදහස. එතනදී පොලිසිය හැසිරිච්ච ආකාරය අතිශයින් පිළිකුල් සහගතයි. ඒක ඒ පුරවැසියන්ගේ අයිතිය. ඔවුන් කියලා කතා කළේ මේ අතරමං වෙච්ච දිවුරුය වෙන්නේ. ජවිපේතන නැත්තම් හරිද මොවුන් ගියා ඇතෙන්ට. ඒක කිසිවරක් දක් මම දකින්නේ නැහැ.
Abe polisiya katakan bu ini, hari ini cakar ya sampurna meniti rodi, mungkin semua polis ini dari saat ini ada di nama rata jantah atau rata meniti, anu punya atau apa, eva gini tamangnya dure kara kata be awang kau harusnya sanksi itu anu kerana, itu lah polisiya itu punya sampurna memberadi, ya kata he itu mungkin, ada polisiya ini lah tawat anu ya, bukanlah nikam me tool lewat ni, ya kata mai me prasni, bukan mai mata kian deh ini, kamu mana tu kata. Abang, mama awasan wajan me, me api me, ma sakat cawasan kan istilah, naya tu atau kau bingah, hanya kaya mati, deng, oba me Ranil Wickremesinghe mahatme, gamane kena parlimen tu tati me kena kiuwa me, entri me niatya, niatya me ekar pertipadan netik vidya me mana mana kahengi ye, itu me niatya, oh, itu me niat virodi, aniwara me niat virodi, mama ekar dit, mama ekar jantar kiuwe kai, mama me ekar aniwara me, adi kena kanda sudanang. Parti parlimen tu sambat agar pun neti niti, anu kalau katari asuh dekai hai main main wacan itu katih na, mana? Eh niti anu ane, kese atan nirupane nukali yute, khatad mekian? Kau dah atan nirupane kerana niti? Swasta di kerana, natu ame Indian Supreme Court tekane we, Lankawa swasta di kerana bagaki matamai, parlimen tu sambat agar pun neti niti, khatana ek barang itu horenda katih na mana? Mereka jati kalau itu kena kan? Parlimen itu tulur, citral, kau tu mereka Rana Singh Premadasa ke Prakash Yati na handsar dek. Kau kena mereka kisima tenaga. Mami ekad dia mami rata jantar ada kena. Mereka kisima tenaga jantar pun tiap sepekar kau attend dek. Mereka pahedil mema rata ugat, budiman, rata inna pirsakina. Ekat tiagin bisin nama dene torla ganca tanah mereka genawe. Ekin dah rata mahajantar. Nama yojana dina waktu awal ini samagam gesekkan najati kelai itu ini ekat tiada pamanai parlimen itu tiada puluan kini kau pahedili lama kiu. Ini mana parlimen itu ekat sammat kelala. Ekat kisima sanshodnya kena wenatta. Kohom itu katana ekamie aparade kelai. Ayi beri apa itu ekat negatif. Mektana keran puluan citral. Mahajanata pelaga handoni me khanda yang tu nalarla bisi keran dona. Pohotu ada, mali mawa ada, telefon ni kan, saya ukur makanan ni loko proda, kene kan, meet ready awas cina, dan citra, mahajanta aku kocchar asal nak kena, me par langgar digil hiti, aku kocchar berdekar ni minusu, ayolah itu ada hari lelana, me gelangar itu aku manusia dua ibu tay, podi daruyo pada agana, ayolah kena api tak kerangan tu dia naya mati, mahajah pasca kehidupan rupiah 15 ekor lagi hebohna berdeh hari kira, rayu ni kan kali print kena, meet yak naya. Obat lagi na mahabank itu adi betitu mad 8 tahun lemeh na, al kau deh kene pasca kalau be wahana sih dia kena, mana tuh me ekatamat bom walangu pasnya, namut mangi ekatam pilih tuh di pratikshya pagar na, mana niwata minusu di kila barada, mahabank itu adi betitu aja, aja me minusu raja depati me itu aja, amatnya ancol lekam bolun, saha me silum deshpan adikari me desi deshpan hamu okum dani ngaitna tiinni. Eka kali tani kerma swasta di kerma, bisiwini biawata sanshodane, adi kerma swadina tu pawa duna tapas. Badan mana ini sambandin agan tu kelim agunin sekarang ni tu sirden arma dusun chodana mater, me auto chodana wakil wakil. Eki di unik, mulu rata me bayu na itu tapas. Dan adi kerma me, badan agai huwana, api tu muka dewi ni kila. Eka tamai dan mahabengku adi putih kian, me mata eka utara dende bayakil hangam ini. Api dah make aja meet aja tau mana ada medicine tu orang ni. La api panama api tu mah matu bumiya mude gini ganiming gilena lagi ni kat dekem penua. Loke berdekat UN dekem mukio muka dekibe. It has caused a muka dekem considerable damage, significant damage. Kau dekoy UN dekem. Or naya sendiri ni ok mah winne. Khat lah dos kila badan ni citra. Api tu mah top kaki naga ni. Api harak lagi. Mereka desa panallah paksi tu nak pasti ano. Kanak-kanak tu ikan, apa ikan no? Api harap kau game itu tu, hamadah amra itu na udah hati tu nak pasti. Tawa matra beteno. Mereka dah malam awak kutai lederna, telefon ni akai lederna, pohon tu akai lederna. Mereka minisu pelikan no, arah ganitan rata pawa jeno. Minisu untuk rata matu bumi ahimi jeno. Ikan mungkin sama lah daru citra. Mereka mata kata kan daru ini. So api kuhumani try kerana itu. Kami harus mem super makan teh kari job beka kian gantar atau apa. Itu kan alat budhi galne ban, nanti bedega ugat budhi mat. Yang nawanir nama ane kerana pulang tarunyo, ader atau ahimieno. Nanti budhi mat jantan ahimieno, purti keo ahimieno. Hari itu
එක්ට්‍රස් පර්ල් නැව ගෙලිනකොට නැවේ ඔක්කොම ක්‍රූ එක දාලා ගියා වගේ. හරිද? අපේ රටේ ජනතාව යමක් කරගන්න පුළුවන් අය, බේරෙන්න පුළුවන් අය රටින් යනවා, රටනාලාත වෙනවා. මටත් කියනවා උඹත් පලයන් එංගලන්තෙට කියලා. මේක තමයි මේ රට මට දෙන පණිවිඩ චිත්‍රය. හොඳයි, නැගතරම අපි ඔබ කිව්වා වගේ මම හිතන ජනතාවත් මේක අදහස තේරුම් අරගෙන රටේ තියෙන විශේෂ මේ යුගී අවශ්‍යතාවය තේරුම් අරගෙන ජනතාව පෙළ ගැසෙයි කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී නැවතත් ඔබ සමග ගුවන් සාකච්ඡාවලටම එළඹෙන්න. ඉතින් එහෙමනම් අපි අද ඔබෙන් සමු ගන්නවා. අපි එහෙනම් නැවත වතාවක් අපි නැවත හමු වෙමු. ඕකේ. බොහොම ස්තුතියි.